පෝරකේට නොයා පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රී චොකා නිසා පාර්ලිමේන්තුව උණුසුම් යලි ගිනිගත් දියමන්තියේ ගිනිදැල් නිවී ගියත් නාවිකත් වුණුත් දැටි විමසිල්ලෙන් වියකින්නට ගිය උරුමයක් යලි ජාතියට දායාද කළ ගෆූර්ගේ ගොඩනැගිල්ල 19 විකෘතිය 20න් ප්‍රකෘති කරන්න දයාසිරිලත් සූදානම් ගානියා බැරිස්ත යලිත් කරලියට මාධ්‍යවේදී ජමාල්ගේ ඝාතකින්ට සෞදි අධිකරණයෙන් සිර දඬුවම් දැන් දේශීය පුවත් බන්ධනාකාරී සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා කෙසේ වෙතත් එම දිවුරුම් දීම නීත්‍යානුකූල නොවන බව ප්‍රකාශ කරමින් සමකි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරමින් සභා ගර්භයෙන් පිටව ගියා මෙම දිවුරුම් දීමට විරෝධය පළ කරමින් සමකි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයට පැමිණේ කළු පැහැති සාටක පැලඳ ගනිමින් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමට සුදුසුකමක් නොමැති බවට විවිධ මත පළවුණා. මෙවන් තත්ත්වයක් හමු වෙයි තමන් පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී කරන ලෙස බන්ධනාකාර නිලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනා අධිකරණයට රීට් පෙත්සමක් යොමු කළේ. ඔහු පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී කරන ලෙස දන්වමින් අතුරු නියෝගයක් නිකුත් කරමින් ඊයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරීපත් වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීන්දුවකින් ප්‍රකාශයට පත් වී නොමැති බවයි. පාර්ලිමේන්තු මහමැතිවරණින් ඔහු මනාප 142037ක් ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවන ස්ථානීය පත්ව පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තා. මරණ දඬුවම් නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනා අධිකරණ තීන්දුවට අනුව අද පාර්ලිමේන්තුවට රැගෙනු ලැබුවා. මොකද හිතන්නේ ඔබතුමාට? වැඩේ හොඳද? ඒ බන්ධනාකාර නිලධාරීන්ගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායි ආරක්ෂාව යටතේ රත්නපුර මැතිවරණ කොට්ටාෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා ගරු මන්ත්‍රීවරුනේ පස්සේ මතු කරන්න ගරු කතානායකතුමනි මෙවැනි සිද්ධියක් 2010 මේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයක් තියෙනවා 2010 සරත් ෆොන්සේකා මැතිතුමා අපි පාර්ලිමේන්තුවට ගෙන්නන්න හැදුව වෙලාවේ ජීඒ පීරිස් මැතිතුමා ආණ්ඩුව වෙනුවෙන් කතා කරලා කිව්වා තීන්දුව දුන්නාම මරණ දඬුවමට ලක්වෙච්ච පුද්ගලයෙකුට ආසනේ ඉබේම හිමි වෙනවා ඒ දිවුරුම් දීම හමාර වුණාට පස්සේ රීති ප්‍රශ්න නගන්නට කිසිම අයිතියක් නැහැ අරලිය ගහ මන්දිරේ ඉඳලා නඩු ඇව්වේ රනිල් වික්‍රමසිංහ නඩු ඇව්වේ තමුන්නාසලා නඩු දාලා තමුන්නාසලා නඩු ආලා අධිකරණය ගැන කතා කරනවා තමුන්නාසලාට අධිකරණය ගැන කතා කරන්න අයිතියක් නැහැ එල්ලුම්ගස් නියමූ කෙනෙක් ඔහුට ආවේණික ඇඳුමක් බන්ධනාගාරයේදී තීරණය කරනවා අර ප්‍රේමලාල් ජයසේකර මහත්තයව එක්කන් ගිහිල්ලා ඒ තීන්දුව දීපු දවසේම ඔය කියන ජම්පරේ ඇඳුවා ඊට පස්සේ අභියාචනය කරාට පස්සේ තමයි අභියාචනයෙන් පස්සේ ආවේ දැන් ඔබතුමාට අමතකලා මේ විවාදේ තියෙන මේ මරණ දඬුවමක්වත් ප්‍රේමලාල් ජයසේකර මහත්තය සම්බන්ධවත් නෙමෙයි ඔබතුමා කරුණාකරලා මේ විවාදේ කතා කරන්න මාස 30ක දඬුවමක් දීලා මේ ගැටේ හරි නේද මාස 30ක දඬුවමක් දීලා මාව හිරගෙදර තිබ්බා මෙතන වෙනසක් තියෙනවා මම හිරගෙදර ගියේ මන්ත්‍රීගෙදර කුණාට පස්සේ දිවුරුවට පස්සේ අද අපි දකිනවා හිරේ ගිහිල්ලා එල්ලුම්ගස් නියමෙච්ච කෙනෙක් ඇවිල්ලා මන්ත්‍රී හැටියට දිවුරනවා ඔබතුමා ආශිර දෙනවාද මරණීය දඬුවම් නියමෙච්ච කෙනෙකුට පාර්ලිමේන්තුවට සහභාගී වෙන සතිවාරවලට මේ නඩු තීන්දුවේ කොටසක් ඔබතුමාට කියවන්නම්
It is of the view of this court that the petitioner would be clothed with all the rights of an elected member of parliament. So that we will have to adhere to it. එවගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333 1-2-3 වගන්ති කියවන්න. ඒ වගන්ති වල තියෙනවා චූදිතයෙක් විසින් අභියාචන අධිකරණයට අභියාචනයක් කළ පසු ඒ අභියාචනයේ විමසීම වන තෙක් ඒ තනත්තා සලකන්නේ වර්ධකරුවෙක් නෙමෙයි රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස සියලු අයිතිවාසිකම් ලැබෙනවා කියලා. ඒ නිසා නීතිය දැනගෙන කතා කරන්න. හමුදා ප්‍රතිවරයෙකෝ හමුදා නිලධාරියෙක් විසින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හමුදා නීතියයි වළංගු වෙන්නේ. එහිදී අනුගමනය කර ප්‍රතිපාදනය ඊට වෙනස් එක. ඒ නිසා ඒක අපේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිව තියෙනවා. මගේ දුරුන් දීමට විරෝධය පළ කරලා මේ ස්ථානයෙන් පිටව ගියා. මේ ජයග්‍රහණය කිරීමට එදා ඉඳන් උත්සාහගත්ත සමහර කයට ඒ ජයග්‍රහණය ලබා ගන්න බැරි වෙනකොට අපි දේශපාලන වශයෙන් අපි පිළිගන්න අපි දේශපාලනින් ඉවත් ගන්න ලොකු උමනාවක් තිබුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම හිතන්නේ පෞගිය කාලේ අධිකරණ අමතුමිය හැටියට කටයුතු කරපු තලත අතුකෝරණ මම නම කියලාම කියනවා ඒ අධිකරණ අමතිකම අරන් ගිහිල්ලා කියලා තිබුණේ මම අහවලා එල්ලුංගස් යවනවා යවන්න බැරි වුණොත් මම අමතිකමෙන් අයින් වෙලා දලු කරනවා කියලා. එතකොට අධිකරණයට මොන විදියට ඇඟිලි ගහලාද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ හෘද සාක්ෂිය දන්නවා මම කවදාවත් වැනි වැරද්දක් කළා නැහැ කියලා. මෙතර 2019 මහ බැංකු වාර්තාව හා වසර මැද මූල්‍ය වාර්තාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. එහිදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලින් ගොඩක් සල්ලි දැම්ම නේට නේෂන් ට්‍රස්ට් එකට මතකද රත්වත්තේ වාට රත්වත්තේ සොහිරන්ගේ නේ මා දන්නා විදිහට අධ්‍යක්ෂ මණ්ඩලයේ දරණ ගරු කථානායකතුමනි මේ පිළිබඳව අධිකරණයේ නඩුවක් යනවා මෙතුමාට මේ පිළිබඳව කතා කරන්න අයිතියක් නැහැ නඩු නම් මොනවද අප්පා මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන දේවල් හැටියට දැන් තමුන්නාන්සේලා මොනවද අවුරුදු පහේ ආණ්ඩු ඉඳගෙන කරුවේ අරලිය ගහ මන්දිරේ කොමිටි දාගෙන දැන් රන්ලික්කිසි මහත්තයා කියනවා තමුන්නාන්සේලා ඔක්කොම එතුමා මත ඇරලා එතුමා තනි වෙලා කියලා අවුරුදු පහක් තිස්සේ ඉස්සරහ දොරෙන්නේ පස්සේ දොරෙන්නේ නෙමෙයිනේ තමුන්නාන්සේලාගේ දැන් මේ මහ බැංකු වාර්තාව තමුන්නාන්සේලා ආණ්ඩු කරපු කාලේ ඇයි තමුන්නාන්සේලා ගැන කතා කරන්නේ නැත්තේ තාම කතා කරන්නේ 2007යි 2012 ගැනයි ගරු මම හරි කැමතියි ඒ අවුරුදු පහේ ගරු ජොන්ස්ටන් දැන් ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා ඉස්සර විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට මේක කරපු එක කතාවක් මට පෙන්වන්න ඕනේ මෙතුමගේ ආණ්ඩුවේ මට නඩු දැම්ම 11ක් ආලිමේන්තුවේ නෙමෙයි තමුන්නාන්සේලා තිබ්බ අපේ හිරගෙදර තමුන්නාන්සේලාගේ ආණ්ඩු පක්ෂ හිටපු මන්ත්‍රීවරු රඤ්ඤ රාමනායක මහත්තයා වගේ ආගේ ඒ ගිය තැටි වලින් හොදලා දැනුණා මොකද්ද කරුවේ කියන එක තමුන්නාන්සේලා අපේ දැම්මේ හිරගෙදර ආලිමේන්තුවේ ඉන්න නෙමෙයි තමුන්නාන්සේලා දුන්නේ හරි මං තමුන්නාන්සේලා බැලි අපේ විතරක් නෙමෙයි වංචනිකයන්ට දඬුවම් දීමේ බලයක් මට තිබුණා නම් අපරාධ කරුවන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් නැති බව මා දන්නවා ඒ නිසා ගරු කථානායකතුමනි මා සතු එවැනි බලයක් තියෙනවා නම් මේ මොහොතේත් නැගිටලා මට කතා කරන්න කෙනෙක් නැතු වෙනවා 89 අවුරුද්දේ මගේ ඉස්සරහා 14 පොලකට උල්පියෙන් අල්ලලා ජනතා විමුක්තිපෙරමුණ මරපු ඒ ගැනත් හොයන්න කියලා මගේ තාත්තාව මරපු ඒ වගේ දහස් ගණක් මරුවා ජනතා විමුක්තිපෙරමුණ දැන් කතා කරනවා වගේම 89 බැංකු කඩලා පාසල් වල ගිනි තියලා ඒවත් හොයන්න ගරු කථානායකතුමනි 2008 ඉඳන් 2012 දක්වා විවාහාරික පරීක්ෂණයක් කරා විගණනයක් කරා මහ බැංකු ගනුදෙනු පිළිබඳව අන්න එහිදී තමයි සේවක අර්ථසාධක අරමුදල් විවිධ සමාගම් වලට යෙදවීම හරහා කොටස් වෙළඳ පොලේ තමන්ගේ ආධිපත්‍ය තහවුරු කරගන්න ලද පුද්ගලයන් සමාගම් කීප දෙනෙක් එක්ව මේ සේවක අර්ථසාධක අරමුදලට විශාල පාඩුවක් ඇති කොට තිබෙනවා මේ වෙලාවේ ඒ මොහොතේ මහ බැංකු අධිපති ධූරය දරපු කබ්‍රාල් ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නෝ එතුමා මේ වාර්තාව එළියට කලින් එන්න කලින් පත්‍ර වලට උත්තර දෙන්න පටන් ගත්තා ඒකෙම මට චුට්ටක් දැන්න ගරු කථානායකතුමා අපේ ගම්වල කියමනක් තියෙනවා හොරාට ඉස්සලා කෙසෙල් කරන වැටපයින්නෝ කියලා ඕහාරික විගණනේ වාර්තාවේ අපි කිසිම වැරදක් කළා කියලා කිව්වේ නැහැ ඒ වලට ඔබතුමාට කියන්න අමතක වෙච්ච දේ තමයි මට හිතෙන්නේ ජවිපේ විසින් කරපු හානිය මේ රටට ගරු කතාවේ මොකක්ද පොඩකින්ද මෙච්චර මොකක්ද කතා කරන්නේ මම ඒ නෑ මමත් අහන්නේ ඔබතුමා මොනවා ගැනද මේ කතා කරන්න ගියේ මෙතුමාගේ පක්ෂය පෝස්ට් ඔෆිස් 682ක් කැඩුවා පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකේ වාහන 20ක් විනාශ කෙරුවා ටෙලිකොමියුනිකේෂන් සෙන්ටර්ස් 13ක් විනාශ කෙරුවා සීටීබී එකේ බස් 550ක් ගිනි තිබ්බා බස් ඩිපෝ 15ක් ගිනි තිබ්බා පහුගිය ආර්ථික සංවර්ධන වේගය 1956 ඉඳලා අපි මේ 1915 දක්වා ගත්තොත් ඉතාම පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන් 2005 2015 අතර මහා ආර්ථික සංවර්ධන වේගය දරිද්‍රතාවයේ අඩුවීමක් සේවා නියුක්තිය මහා වැඩිවීමක් මේ රට තුළ සිද්ධ වෙනවා. ඒක එහෙමම 2015 සිට 2020 දක්වා කඩාගෙන වැටෙනවා. මම මහ බැංකුවේ වාර්තාව ගැන කතා කරනකොට මහ බැංකුවේ සිදු කර මහා මංකොල්ලය ගැන යොමු විය යුතුව තිබෙනවා. මේක එක පැත්තකින් අපරාධයක්. ඒ අපරාධයන් නිසා වෙච්ච මහා අලාභයක්. මේක මේ අලාභයකට ලඟ කරන්න බෑ.
මේක අපරාධයක් මොකද මේකේ වංචනික ක්‍රියාදාමයක් මුල සිටම පෙන්ට තිබෙන පළවෙනි විත්තිකාරය නැහැ එයාව ගෙන්න ගන්න දරු ව්‍යායාම අපි දන්නේත් නැහැ ඒකට මොකද උනේ කිය මේ අපරාධකාරයින්ගේ දේපල රාජසන්ත කළ යුතුයි මේට කිසියම් ආකාරයක නව නීතියක් එකතු කළ යුතුව තිබෙනවා නම් අපි ඒ නීතියත් මේ ස්වභාවයේ සම්මත කරගත යුතුයි කියා මා විශ්වාස කරනවා ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ පිලිපීන සහ ග්‍රීක ජාතික කාර්ය මණ්ඩල සමාජිකයන් 20 දෙනෙකු නාවික හමුදාව හම්බන්තොට වරායට රැගෙන ගොස් තිබෙනවා. මේ අතර නෞකාවට කිලෝමීටරයක් පමණ දුරින් වූ ප්‍රදේශයක නිරීක්ෂණය වන ඩීසල් ඉන්ධන පැල්ලම නෞකාවේ ප්‍රයෝජනය සඳහා ගබඩා කර තිබූ ඩීසල් මුහුදු ජලයට මිශ්‍ර වීමක් විය හැකි බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ. එහෙත් නෞකාවෙන් සාගරයට බොර තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මෙතෙක් පැන නැගී නොමැති බව ඔවුන් තවදුරටත් සඳහන් කරනවා. MT New Diamond නෞකාව සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 28ක් දුරින් ගැඹුරු මුහුදේ ස්ථානගතව පවතින අතර එහි යලි ගිනි ගැනීම් තත්ත්වයක් ඇති වූයේ ඊයේ පසුරු වෙයි. අධික සුළඟ හා නෞකාවේ ලෝහ මත පවතින උෂ්ණත්වය මෙම ගින්න හට ගැනීමට හේතු වුණා. නාවික හමුදාවේ නෞකා 9ක් හා ටග් යාත්‍රා 5ක් ගින්න නිවීම සඳහා යෙදවූ අතර ගුවන් හමුදාවේ යානා දෙකක්ද ඒ සඳහා සහාය දක්වමින් මෙහෙයුමට කර තිබුණා. ගුවන් හමුදාවේ බීච් කිංග් 200 හා සැහැල්ලු ප්‍රවාහන ගුවන් බලකණිටයත් Y12 යානයක් මෙසේ මෙහෙයුමට එක් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඉන්දීය නාවික හමුදාව හා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියද මෙහෙයුමේ පාර්ශවකරුවන් ලෙස කටයුතු කරනවා. නෞකාවේ යලි හටගත් ගින්න මෙවැනි විට පාලනය කර ඇති බවයි නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ. ඊ රාත්‍රිය ඇති වූ ගින්න යම් මට්ටමකට පාලනය වීමෙන් තවමත් ගින්න පවතිනවා දුමාරයත් යම් මට්ටමකට අඩු වී තිබෙන බවයි අපිට වාර්තා කරන්නේ ඊයේ උදෑසන එතන නැව්කා වාසලට පැමිණි ගිනි නිවීම ශාලා බහා නිමර්ධන විශේෂඥයන් ඔවුන්ගේ රාජකාරිය ආරම්භ කොට මේ පිළිබඳ අධ්‍යයනය කර අවශ්‍ය කටයුතු පිළිබඳ උපදෙස් මේ වන විටත් ලබා දී තිබෙනවා මේ අතර ගිනි නිවීමේ කටයුතු සඳහා අවශ්‍ය වූහොත් භාවිත කිරීම සඳහා අම්පාර ගුවන් හමුදා කඳවුර තුළ තවත් ගුවන් යානා දෙකක් සූදානම් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉල්ලීම මත අවශ්‍ය වූහොත් නැවත ගුවනින් රසායනික ද්‍රව්‍ය හෙලීමටද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැලසුම් කර තිබෙනවා. ඊයේ දිනේ පුරාවටම ගුවනින් කිලෝ 3000ක පමණ රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙම ගින්න ආශ්‍රිත ප්‍රදේශයට යොදනු ලැබුවා. ආපදාවට පත් නෞකාවේ වාණිජ හා තාක්ෂණික ක්‍රියාකාරීත්වයේ හිමි සමාගම යොමු කළ මුදා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් 6 දෙනෙකු හා ආපදා කළමනාකරණ විශේෂඥයින් 11 දෙනෙකු මෙම මෙහෙයුමට සහාය දැක්වීමට එක්ව සිටිනවා. නෞකාවේ ඇති ගින්න තෙල් සංචිත වෙත පැතිර යාමට හෝ නෞකාවෙන් සාගරයට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් පැන නැගී නොමැති බවයි නාවික හමුදාව පවසන්නේ. නෞකාවේ ගින්නෙන් සමුද්‍ර දූෂණයක් සිදු වෙත් යන සොයාපැලීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නාරා ආයතනය හා රුහුණු විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායම නෞකාව පවතින මුහුදු සීමාවට ගොස් සිටිනවා. නාවික හමුදාවයි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දුන්නේ. නෞකාවේ ගින්නෙන් යම් පරිසර හානියක් සිදු වුවහොත් ඊට අවශ්‍ය නීතිමය පියවර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. මේ අතර සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය හා වෙළඳ නැව් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සමග MT New Diamond නෞකාවේ ගින්න සම්බන්ධයෙන් නීතිපතිතුමා සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී ගින ඇති පියවර හා ගත යුතු ඉක්මන් පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වූ බවයි නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කරන්නේ. මෙම නැවේ ඇති වී තිබෙන ගින්න පාලනය කිරීමට හෝ නිමා දැනීමට කඩිනම් පියවර ගැනීම, තෙල් පිටාර ගැලීම, කාන්දු වීම වැළැක්වීමට යෝග්‍ය පියවර හා පූර්ව ආරක්ෂාව ගැනීම සහ නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට ඇදගෙන යාමට ඇති අවශ්‍යතාවය සහ ඒ අවශ්‍ය පියවර ඒ සම්බන්ධයෙන් ගැනීම සම්බන්ධයෙන් මීප ආයතනය විසින් අදාළ විදේශ රක්ෂණ සමාගම දැනුවත් කර තිබෙනවා. නමුත් ඔවුන් විසින් මේ වන තෙක් කිසිදු පියවරක් හෝ ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවට මීප ආයතනයේ සභාපතිනිය විසින් ගරු නීතිපතිතුමාව අද දින දැනුවත් කළා. ඒ අනුව පවතින තත්ත්වය සලකා බලා නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවය ගරු නීතිපතිතුමාගේ අවධානයට ලක් වුණා.
කොළඹ ගෆෝර් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියේදී කොළඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළා. එහෙත් යහපාලන රජය සමයේදී එම ව්‍යාපෘති සියල්ල අඩපණ කෙරුණා. 2014 වසරේ ඇති වූ ගින්නකින් කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති ගෆූර් ගොඩනැගිල්ලට හානි සිදු වුණා. ඒ සමගම එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර 2015 වසරේ අගභාගයේදී ගොඩනැගිල්ල විවෘත කිරීමටයි නියමිතව තිබුණේ. එහෙත් මේ දක්වා එම කටයුතු අවසන් කර නැහැ. ඩෙන්ගු මදුරුව බෝ කරන ආයතනයක් තිබුණේ මෙතන. මේ කොළඹටම ඩෙන්ගු මදුරුව බෝ කළේ මෙතනින්. අන්න ඒ වගේ තිබුණ තත්ත්වයක කාටද කොයි රජයකටද අහක බලන් ඉන්න පුළුවන්? මේ ආයතනේ රජයට අරගන්න නැතුව මහජනයා වෙනුවෙන් මහජනයාගේ ආරක්ෂණා වෙනුවෙන් මේ ගොඩනැගිල්ල අපි අරගෙන මොකක් හරි දෙයක් කළේ උතුයි කියන පදනම ආවේ එතනින්. වෙන කිසි දෙයකට නෙමෙයි කාගේවත් පලි ගැනීමකටවත් කාටවත් අසාධාරණයක් කරන්නවත් කාගේවත් දෙයක් අන්සතු කරගන්නවක්වත් නෙමෙයි මේක කලේ. ලන්දේසි යුගයට අයත් ගෆූර් ගොඩනැගිල්ල විවෘත කෙරුණේ 1915 වසරේදී. සුප්‍රකට මැණිකා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු නූර්දීන් හාජියාර් අබ්දුල් ගෆූර් මහතා මෙය ඉදි කළා. ගෆූර් මහතා ලෝපුරා ප්‍රධාන පෙළේ මැණිකා ස්වර්ණාභරණ ප්‍රදර්ශනවල සිය නිර්මාණ ප්‍රදර්ශනය කළ අතර 1904 වසරේදී ශාන්ත ලුවි ලෝක වෙළඳ ප්‍රදර්ශනයේ සහ 1924 වසරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ප්‍රදර්ශනයටද මැණිකා ස්වර්ණාභරණ එක් කළා. ගෆූර් ගොඩනැගිල්ල ස්වර්ණාභරණ වෙළඳාමට පමණක් සීමා නොවී මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර රැසක් සඳහා ඉඩකඩ සැලසුවා. 2000 වසරේ ඔක්තෝබර් මාස 4 වනදා ගෆූර් ගොඩනැගිල්ල සංරක්ෂණය කළ යුතු උරුමයක් ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු අද යළි ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්. නාවික හමුදාව හා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදා ගැනෙනවා. 2022 වසරේ ජූනි මාසයේදී ප්‍රතිසංස්කරණයෙන් පසු ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල් පෙරේරා මහතා ඇතුළු පිරිසක් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වුණා. හොඳ ඉතිහාසයක් තියෙනවා මේ ගොඩනැගිල්ලක. එහෙම ඉතිහාසයක් තියෙන ගොඩනැගිල්ල තමයි අද මේ නාගරික සංවර්ධන අමාත්‍යාංශ විසින් බාරගෙන මේ විදිහට ප්‍රතිසංස්කරණය කරලා සංරක්ෂණය කරලා ජනතා අයිතියට නැවත පත් කරන්නේ. අපි මේ පෞරාණික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන විට අපි මතක තබා ගන්න ඕනේ වැදගත් කරුණක් තමයි ඒව අනාගත පරපුර වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කොට තබා ගන්නවා වගේම ඒවයින් ජනතාවට යම්කිසි ආර්ථික ප්‍රතිලාභයකුත් ලැබෙන විදිහට තමයි අපිව පවත්වාගෙන යන්න ඕනේ. නැත්නම් ඒව පවත්වාගෙන යන්නේ වියදමවත් අපිට දරා ගන්නට බෑ. ඒ නිසා තමයි අපි මේ දෙක සංකල්පනය කරගෙන මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ. අමාත්‍යාංශ විසින් සැලසුම් කළ තියෙන ආකාරයට මේ ගොඩනැගිල්ල ඉතාමත්ම වටිනා මෙහෙවරක් ඉදිරියේදී මේ රටේ සංචාරක ව්‍යාපාරයට විශේෂයෙන් ඉටු කරන්නට නියමිතයි. ඒ වගේම මේ ගොඩනැගිල්ලෙන් එහාට අපි පටන් ගන්නේ බහු ප්‍රවාහන මධ්‍යස්ථානයේ. මෙතෙන් නම් මරදාණ්ඩ යනකම්ම ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එදා නතර වෙච්ච සියලු ව්‍යාපෘති අපි නැවත පටන් ගන්න. එපමණක් නෙවෙයි අලුතේ ව්‍යාපෘති අපි පටන් ගන්න. අපි එදා ආසියාවේ වේගයෙන්ම දියුණු නගරය කියලා සම්මානය දිනපු කොළඹ නගරය නැවත ඒ තත්ත්වයට ගේනවා. යෝජිත 20 වෙනි විවස්සා සංශෝධනය රටේ අනාගතයට බලපාන්නේ කොහොමද? විස්ස සමග පෙරට විශේෂාංගයෙන් දැන්. පසුගිය කාලවල දකින්න ලැබුණා නිසා නැවත ව්‍යුහගත කිරීමක් තුලින් ඒ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ස්වરૂපය ඉස්මතු වෙන ආකාරයට විවස්ථා සභා පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන 20 වෙනි සංශෝධනය මගින් ඉදිරිපත් කරනවා නම් හොඳයි කියන කාරණේ තමයි අපි සිහිපත් කරන්නේ. ජනාධිපති සතු විශේෂ බලතල තියෙන්නට ඕනි. එතුමාව මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මහජනතාව පත් කරගත්තේ ඒ ජනාධිපතිතුමාගේ පිළිබඳව ලොකු විශ්වාසයක් ඇතුවයි. එතුමාට තවදුරටත් මේ කටයුතු යහපත් ආකාරයෙන් සිද්ධ කර ගැනීමට මේ 19 වෙනි ව්‍යවස්ථාව අයින් කරලා ඒ 20 වෙනි ව්‍යවස්ථාව හඳුන්වලා දීම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා.
අපේ රටේ තියෙන්නේ ව්‍යවස්ථාව තියෙන්නේ ජනාධිපති ව්‍යවස්ථාව. ඒකෝර ජනාධිපති ව්‍යවස්ථාවේදී අපි ජනාධිපතිරගේ බලතල කොටසක් ගලවනවා. කොටසක් අගමැතිවරයා දෙනවා කොටසක් කතානායකවරයා දෙනවා මේක බල කේන්ද්‍ර තුනක් බිහි වුණා ඉතින් අපිට තිබුණේ අගමැතිවරයාගේ බල කේන්ද්‍රයක් නමුත් දැන් මෙතන තියෙන්නේ ජනාධිපතිවරයාගේ බල කේන්ද්‍රයක් ඒ නිසා අපි මේක සංශෝධනය විය යුතුයි බලවත් විධිමත් රටට ගැළපෙනම 20 වෙනි සංශෝධනයක් ඉදිරිපත් විය යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ මෙතර 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් විවිධ අදහස් පළ කරනවා 19 ඇති වුණ තත්ත්වය ගැන ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා මොකද අවුරුදු 5ක් ජනතාව දැක්කා ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩු තුනක් වැඩ කරපු හැටි ජනාධිපතිතුමා එකක් කියනවා අගමැතිතුමා එකක් කියනවා කතානායක තව එකක් කරනවා අපිට වැඩි හොඳට ජනතාව එක තේරුම් අරන් තිබුණා රටේ 69 ලක්ෂයක් ඡන්දෙ දෙන්නේ ජනාධිපතිවරයාගේ දක්ෂතාවයන් සහ ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ අධික බලාපොරොත්තු සහගත. නමුත් ඒ බලාපොරොත්තු බිඳ වැටෙන්න පුළුවන් එතුමන්ට ඒ සුදුසු තීන්දුව తీරන ගන්න බැරි වුණොත්. රටට යහපතක් වෙන දේ කරන එක තමයි හැමදාම නායකයෙකුගේ වගකීම. නමුත් ජනතාව බලාපොරොත්තු වෙනවා නම් නායකයා යම් දෙයක් කරයි කියලා ඒට අවශ්‍ය බලතල සහ නිදහස දෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මුළු ජනතාවගේම අපේක්ෂාවන් බිඳ වැටෙන එක. අපි 19 වන සංශෝධනය තවදුරටත් බලාත්මක කරන්න ශක්තිමත් කරන්න විරුද්ධ නැහැ අධිකරණ අමාත්‍යවරයා කියනවා කොමිෂන් සභා කන්නද කියලා කොමිෂන් සභා කන්න නෙමෙයි තියෙන්නේ කොමිෂන් සභා වලින් කරන්නේ ස්වාධීනත්වය ආරක්ෂා කරන එක ස්වාධීන කොමිෂමක් බවට පත් කරලා තියෙන්නේ ඒකේ සේවය කරන සේවකයන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්ද නැද්ද කියන එක ක්‍රියාත්මක කරන්න උදාහරණයක් ඇරෙත් පොලිස් කොමිෂම එතකොට පොලිස් කොමිෂමට වෙනත් අයට දේශපාලන බලපෑම් කරන්න බෑ ඒ එතකොට තමයි නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ. විවස්ථාදායක මණ්ඩලයෙන් ඉදිරිපත් කරලා තියෙන කොමිෂන්. මේ කොමිෂන් ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ලෝක එකම කොමිෂන් එක මම දන්නේ මැතිවරණ කොමිෂම. කොමසාරිස්වරු 3 දෙනයි. ඝනපූර්ණය 3 දෙනෙක් එන්න ඕනේ. ඒක ලෝක එකමගේ. ඉතින් ඒ නිසා ෆන්ඩමෙන්ටල් එහෙම නැත්නම් මූලික වශයෙන් හරයානුවක උල එය වැරදි. ඉතින් ඒ වැනි වැරදි කරන්නට ඕනේ. ඒ වගේම තමයි පොලිස් ප්‍රතිවරයෙක් පත් කරා. ඒ පොලිස් ප්‍රතිවරයා දැන් මාංචු දාගෙන හිරේ ඉන්නවා. යවහින් කරගන්න බෑ 19 වෙනි සංශෝධන. ඉතින් ඒ නිසා මේවා නිවැරදි කිරීමේ වකීම් අපට තියෙනවා. පළවෙනි වතාවට ඉතිහාසයේ 3/2ක ජනතාවක් ඒකට අනුමැතියක් ලැබලා දීලා තියෙනවා. ඒ නොකරොත් අපි ජනතාවට ද්‍රෝහී වීමක් වෙනවා. මොකද කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති නිලධාරිනියක පැහැරගෙන ගියයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය දක්වන වාර්තාවක් නොවැම්බර් මාස 5 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. ඒම පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේදී පැමිණිල්ල අද කැදවූ අවස්ථාවේදී අපමත මුදාහැර සිටින ගානියා බැනිස්ටර් නැමැතිය අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙම විමර්ශනයට අදාළව සුවගෙන ඇති පැය 607කින් පමණ යුතු CCTV දර්ශන විශ්ලේෂණය කර වාර්තා ලබා ගැනීමට රජරස පරීක්ෂකවරයා යොමු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. එම සම්පූර්ණ වාර්තාව ලබා දීම සඳහා මාස 10ක පමණ කාලයක් ගත වනු ඇතැයි රජරස පරීක්ෂකවරයා දනුම් දී ඇති බවද ඔවුන් පැවසුවා. පැහැරගෙන නිම්ස දූ බව කියන නොවැම්බර් මාස 25 වනදා පැය 14:30 සිට 18:30 දක්වා වූ කාල සීමාවට අයත් වීඩියෝ දර්ශන විශ්ලේෂණය කර වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙස මෙදි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. සෙකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරපිරිමහ මහතා ප්‍රකාශ කළේ සිද්ධියට සතියකට පමණ පෙර කාලයට අදාළ CCTV දර්ශන රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවිය යුතු බවයි. මෙවැනි ඉල්ලීමක් කරන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය දත්තද සමග මීළඟ නඩු දිනයේදී කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිඥවරයාට දැන්වුවා. නඩුව නොවැම්බර් මාස 5 වනදා නැවත කැඳවීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. ස්විස්තරන්ත තානාපති කාර්යාල දේශීය සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සුදු වැන් රථයකින් පැහැරගෙන ගොස් වදහිංසා පමුණුවා ලිංගික අතවර කළ බවට ඉදිරිපත් වූ පැමිණිල්ල සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කෙරුණා. ස්විස් තානාපති කාර්යාලයේ මේ බව දැනුම් දීමත් සමග රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළා. අදාළ සේවිකාවගෙන් පැමිණිල්ලක් නොලැබී තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ සිදු කළ පරීක්ෂණවලදී හෙළිවුණේ එවැනි පැහැරගැනීමක් සිදුව නැති බවයි. ඒ අනුව රජය අපහසුතාවට පත් කර බොරු සාක්ෂි ලබා දීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලට අනුව ඇය පැහැරගැනීමට ලක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශ තහවුරු නොවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවට අනුව ගානියා බැනිස්ටර් කිසිදු ලිංගික අතවරයකට හෝ තුවාල සිදුවීමකට භාජනය වී නොමැති බවටද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අධිකරණ ඉදිරිපත් කිරීමට පෙර ඇය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේ විශේෂඥ මනෝවෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කෙරුණා. ඒ අධිකරණයේ කළ නියෝගයකට අනුවයි
නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණේ පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙම තානාපති කාර්යාල නිලධාරණිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුවයි ඇය අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණේ. වැලිපේ සුරජ් නමැති අපරාධකල්ලි සමාජිකයා අවි ආයුධ කිහිපයක්ද සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. මෙතර කල්පිටිය පාලවිය ප්‍රදේශයේදී රත්රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රි 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. නැවතත් හමුවෙමු රාත්‍රි 9:30ට.